Moos, the perfect fit. අයිබෝන් ශ්‍රී ලංකාවේ අංක එකක් ක්‍රීඩා වෙබ් අඩවිය paper.com එක අයගොල්ලෝ පෙරයිනේ. දැන් ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන ටෙස්ට් තරඟ දෙක අවසන් දෙවෙනි ටෙස්ට් තරඟෙන් ශ්‍රී ලංකාව ඓතිහාසික ජයග්‍රහණයක් පාර්ථ කර ඉනිමක සහ ලකුණු 29ක දැන් එක තරඟාවලියක් ඉවර වෙලා ඒ උණුසුම යන්නත් කලින් තව තරඟාවලියක් පටන් ගන්න තමයි ශ්‍රී ලංකාව සහ පාකිස්තාන අතර අවත් ICC World Test Championship එකේ තරඟ දෙකක් පැවැත්වෙන එක තරඟයක් ගාල්ලේ එක තරඟයක් නියමිතයි. පළමු ටෙස්ට් තරඟය ජූලි මාසේ 16 වෙනිදා ආරම්භ වීමට නියමිතයි ගාල්ලේදී. ඉතින් මේ පැවැත්වුණු දෙවැනි තරඟයයි පාකිස්තානයක උච්චර ලොකු චැලෙන්ජයක් වෙයිද මේ විස්තර ඔක්කොම කතා කරන්න අපිත් එක්ක අදත් එකතු වුණා අපේ මූස් ක්ලෝතින් එක්ක එකතු වුණා අපේ පර්ෆෙක්ට් ඕල්රවුන්ඩර් පර්ෆෙක්ට් ෆිට් එකක් එක්ක ෆර්විස් මාරු. ෆර්විස් අපි මුලින්ම පොඩ්ඩක් කතා කරමු මේ දෙවැනි ටෙස්ට් තරඟය ගැන. අපි එකට බිංදුවක් පරාජය වෙලා තිබ්බේ දවස් දෙක හමාරෙන් තරඟ ඉවර වෙලා. ඒ දාපු පර්ෆෝමන්ස් එක ශ්‍රී ලංකා කණ්ඩායම විශේෂයෙන්ම අපි ගත්තොත් ප්‍රභාත් ජයසූරිය, දිනේෂ් චන්දිමාල්, පිතිකරුවන් සියලු දෙනාම එකතු වෙලා මේ ගත්ත ජයග්‍රහණය ගැන පොඩ්ඩක් කතා කරොත් මුලින්ම අපි පාකිස්තාන් තරඟාවලිය ගැන කතා කරන්න කලින්. හොඳයි මයිදන අති විශිෂ්ටයි. මගෙන් අවුත් එහෙම පළවෙනි ටෙස්ට් තරඟය පස්සේ දෙවෙනි ටෙස්ට් තරඟය පටන් ගන්න කලින් අපේ චාන්සස් මොකද්ද කියලා මම අනිවාර්යෙන් කියන්නේ ඒ වෙලාවේ අපි තිබ්බ අන්ත පරාජයත් එක්ක පළවෙනි තරඟයෙන් පස්සේ අපේ මානසිකත්වය ඉතා යට තිබ්බේ. ඉතින් මට ඒ වෙලාවේ මගෙන් අහුවන මම ඔයාලට කියන්නේ ඔස්ට්‍රේලියා ෆර්ම් ෆේවරිට්ස් වගේ පටන් ගන්නවා කියලා. ඉතින් ටීම් එකක හොඳ ගතිගුණයක් තමයි වැටලා ඉන්න වෙලාවක ඔක්කොම නැගිටලා එකා වගේ එල්ලම් කරලා ඒ ඔස්ට්‍රේලියාගේ කණ්ඩායමක් ඒ විදිහට පරාජය කරපු එක මම හිතන්නේ ගොඩක් පැසසුමට ලක් කළ යුතුයි. ඒ කිව්වොත් සෙල්ලම් කළපු විදිය, පන්දු යවපු විදිය, පන්දුර පහර දීපු විදිය, විශේෂයෙන් ජීවිත සම්දිමාල් 200 ගහනකොට ටේලෙන්ඩර්ස්ලා යත්ක සපෝර්ටර් හිටපු විදිය ඒ ඔක්කොම බලනකොට තමයි ඉතා පැසසුම් කළ යුතු කාරණයක් කියලා මම හිතනවා. විශේෂයෙන් ප්‍රබල මේ ඔස්ට්‍රේලියා කණ්ඩායමක් ඊට අමතරව කෝවිඩ් වලින් අපිට ක්‍රීඩක දෙතුන් දෙනෙක් අහිමි වුණා, තුන් දෙනෙක් ගැහුවා. එහෙම වෙලත් දමිත් එල්ලක් තමයි ඉතා පැසසුම් කළ යුතුයි. මම හිතන්නේ අංග සම්පූර්ණ ටෙස්ට් මැච් එකක් සෙල්ලම් කළා කියලා කියන්න පුළුවන්. විශේෂයෙන් ඔස්ට්‍රේලියා කණ්ඩායමක් ඉනිමකින් පරාජය කරනවා කියන්නේ දමිත් මම හිතන්නේ සෑහෙන ලොකු දෙයක් නේ අපේ කණ්ඩායමට. ඒත් එක්කම අපි කතා කරොත් ෆර්විස් දිනේෂ් චන්දිමාල් මේ ක්‍රීඩකයා ලබාගත් ඒ ලකුණු 200 ශ්‍රී ලාංකිකයෙක් ඔස්ට්‍රේලියාවට එරෙහිව ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යා ලකුණු 200ක් ඔහුගේ කොන්ෆිඩන්ස් එකට කොච්චර ලොකු දෙයක් වෙනවද මේ ලබාගත් ද්විතීයික ශතකය? මම දැන් සෑහෙනද අපි මම දැන් බංග්ලාදේශ තරඟාවලිය හොඳ චන්දිමාල් හොඳට පන්දුර පාර දීලා හොඳ 100ක් ලබා ගත්තා කහීදී. ඉතින් මේ තරඟාවලිය ෆස්ට් ටෙස්ට් එක ෆේල් වුණත් සෙකන්ඩ් ටෙස්ට් එක මම හිතන්නේ ඔහුට මොනවාරි පොයින්ට් අප්‍රූව් කරන්න තිබ්බා. ඉතින් ඒ බැට් කරපු විදිය, කන්සන්ට්‍රේට් කරපු විදිය, ඒ වගේම ඔහු ගොඩක් ඌ ලාස වුණා. මම හිතන්නේ නම්බර 6 ඉඳලා දරන දිසල නැති නිසා නම්බර 5 සෙල්ලම් කිරීමත් ඌට ලොකු දායාදයක් වුණා. ඉතින් ඒත් එක්ක මටේ බැට් කරපු කට්ටියත් ඔක්කොම යාට ගොඩක් කොන්ෆිඩන්ස් දුන්නා. ඉතින් මම හිතන්නේ 200ක් පළවෙනි ශ්‍රී ලාංකිකයා ඔස්ට්‍රේලියා සමග 200ක් කරපු. ඉතින් ඒකෙන් පේනවා මේ ඌ පැට් කරපු විදිය. ඊට වඩා ඒකට තමයි ඌ ගියර්ස් මාරු කරපු විදිය. කියන්නේ අන්තිම 50 ගහන්න වගේ ඌ ගැව්වා නිකන් 2020ක් ගහන්න ඕනේ වගේ. මේකට කලින් හරිම ලස්සන ටෙස්ට් ඉනිමක් බිල්ඩ් අප් කරා. ඉතින් ඒකෙන් පේනවා දිනේෂ් චන්දිමාල් කියන ක්‍රීඩකයාට ඕන වෙලාවක තමන්ගේ ගේම් එක වෙනස් කරන්න පුළුවන් සිටුේෂන් එක ඇටියට. ඉතින් ඒක හොඳ මේ ගතිගුණයක් ටෙස්ට් බැට්ස්මන් කෙනෙක්ගෙන් විශේෂයෙන්ම. ඒ වගේම අපි මතක් කරන ඕනේ දැන් ප්‍රභාත් ජයසූරිය කියන ක්‍රීඩකයා ඔහු තරඟයට පෙර දවස් කීපයකට කලින් ඔහු තිබ්බ අන්තර් සමාජ තරඟයක් ක්‍රීඩා කර කර හිටියේ ඔහුට හම්බුනේ චාන්ස් එකකින් ඔහු උපරිම ප්‍රයෝජන ගත්තා. ඒ කියන්නේ ලෝකයේ ටෙස්ට් ක්‍රිකට් වල ඩෙබියුටාන් කෙනෙක් පන්දු යවපු ආකාරය ඔහු හොඳම පන්දු යවීම වලින් හතරවෙනි ස්ථානයට ඉන්න කඩුලු 12ක් ලබා ගත්තා. ඉතින් ශ්‍රී ලංකාවේ මේ ස්පින් ස්ටොක්ස් ගැන පොඩි ඩවුට් එකක් තිබ්බනම් ෆර්විස් ඒකේ ආයිත් ලංකාවේ ස්පිනර්ස්ල ඕන තරම් ඉන්නවා කියන මතයට ආයිත් අපිට නිගමනයකට එන්න පුළුවන් වුණාද මේ ප්‍රභාත් ජයසූරියගේ පර්ෆෝමන්ස් එකත් එක්ක? මම හිතන්නේ විශේෂයෙන් මමත් දඟ පන්දු යවන්නන්ගේ තියෙන කම්පිටිෂන් තමයි වැඩි වුණා කියලා කියන්න පුළුවන්. අපි දන්නවා අපුල් දිනිය සහ ජයවික්‍රම ඉන්න හිටියා.
ඔවුන් දෙදරගේ වට ෆෝර්ම්සා එකනෙගේ කෝවිට පශ් ලෙස උන් දෙනටම යන්න වුණා. ඉතින් ඕන ක්‍රඩකෙක්ගේ දමිත් සම්බන්ස් ෆේලි සම්බන්ස් ගේන් කියලා අපි කියන දෙකවර ෆෙල්ල එලිරගයාම ආදේශකෙන ක්‍රඩකයාට හොඳ අවස්ථාවක් ලක අත් දෙකින්ම ලබාගන්න. ඉතින් ප්‍රබාජ් ජයන්ස් පුරි අවුරුදු ගාන බස්ලා සිස්ටම එක සෙල්ලම් කරලා උඩ සැහැන අත්දැකීම් තියෙනවා. පන්දි ආපු විදිය බැලුවම ඉතා කියන්නේ ගොඩක් ප්‍රොෆෙෂනල් අන්දමේ පන්දි ආවා කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ අපිට පළවෙනි තරගයේ අපිට ෆයිට් එක දෙන්න බැරි වුණේ දෙපැත්තෙම ලකුණු ලීක් වෙච්ච නිසා. ප්‍රභාජ් ජයසූරිය පළවෙනි නිමිති කරේ ඇවිල්ලා එක පැත්තක් ඉන කරගත්තා. මුලදි මුල ඌට ස්පෙල් එක පටන් ගත්තම ඌ ඇටැක් කරා. නමුත් ඌ ඔහුගේ අත්දැකීම් භාවිතා කරලා ගොඩක් ඩොට් බෝල ක්‍රියේට් කරලා ගොඩක් කන්ට්‍රෝල් කරා. දෙවෙනි නිමේ සහ පළවෙනි නිමේ මද භාගය වෙනකොට ඌ පන්දි ආපු විදිහම ඉතා අනන්නයි. කිව්වොත් කාලේ අපි දන්නවා හුලම් පාරත් එක්ක ගමත් දඟ පන්දි ආවනේ ඩ්‍රිෆ්ට් එක ගොඩක් තියෙනවා. ඉතින් ප්‍රභජ්ජය ස්ලූරිය කාලෙකින් ගාලේ සෙල්ලම් කරන්න නැතුව රයිට් මම හිතන්නේ කණ්ඩායමට ආවේ දවස් එකමාරට කලින් ටෙස්ට් තරගය කර. එතනින් ඇවිල්ලා ඔහුට ප්‍රිපරේෂන් එකක් හරිම අඩු කාලයක් තිබ්බේ. ඒ ප්‍රිපරේෂන් උත් එක්ක අඩු කාලයක් එක්ක පන්දි යවපු විදිය ගත්තම අපි ගොඩක් පසුබිම් කළ යුතුයි. විශේෂයෙන් ගාල්ලේ පොඩ්ඩ යූස් වෙන පොඩ්ඩ වෙලා. ඉතින් මම හිතන්නේ ලංකා ක්‍රිකට්ට හරි හොඳ දෙයක් ඒක. ගොඩක් පන්දි යවන්නෝ ඉස්තිරට එන එක. ඉතින් ගමත් පන්දි යවන්න ගත්තොත් අපිට දැන් තුන්දෙනෙක්ම ඉන්නවා. ඊට අමතර වෙල්ලාල් ගේන්න අපේ හතරවෙනි අවශ්‍යයි. ඉතින් මම හිතන්නේ හොඳ හොඳ සයින් එකක් මේක ඉදිරියේ ක්‍රිකට් ඉදිරියට. අරවිස් අපි දැන් කතා කරොත් මේ පකිස්තාන තරගය පළමු තරගය පැවැත්වෙන්නේ 16 වෙනිදා ගාල්ලේදීමයි. දැන් අපි දන්නවා සංචිතේ පොඩි වෙනස්කම් කීපයක් වුණේ අසිත ඇමුල්දෙනියට ප්‍රවීන් ජයවික්‍රමට කණ්ඩායමේ ස්ථානයක් නැහැ. අපිට ආරච්චි විදියට ප්‍රවීන් ජයවික්‍රමට තවමත් කොවිඩ් ආසාදනය වීමෙන් පස්සේ ඔහු සුවාදට කියන්නේ ෆුල් ෆිට්නස් ලෙවල් එකට ඇවිල්ලා නැති හින්දා තමයි ඔහු සංචිතයෙන් ඉවත් කරලා තියෙන්නේ. ඉතින් ධනංජය ඩිසිල්වා ඉන්නවා, පැතුම් නිස්සංක සංචිතේ ඉන්න, ඔහුටත් කොවිඩ් ආසාදනය වුණා. මොන වගේ වෙනස්කම් සිදු වෙයිද සර්විස් මේ පළමු ටෙස්ට් තරගයට ජෙෆ්රි වෙන්ඩර්ස් ඇවිල්ලා ඉන්නවා. මහීස් තීක්ෂණව යොදා ගනීද පකිස්තාන් එක්ක, වැඩිපුර වේග පන්දියවන්න එක්ක යොදා ගනීද? ඔබ හිතන්නේ මොකද්ද මේ පළමු ටෙස්ට් තරගයට පකිස්තාන් එක්ක ගාල්ලේදීම මොන වගේ කම්බිනේෂන් එකක් කියයිද ශ්‍රී ලංකා කණ්ඩායම? මම හිතන්නේ ඒක තමයි හරිය වැදගත් වෙන්නේ. දමිත් මොන කම්බිනේෂන් එකක් ගහයිද කියලා, විශේෂයෙන් අපි ඔස්ට්‍රේලියානු වගේ කණ්ඩායමක් එක දඟපන්දියන තුනක් ගහන එක මම හිතන්නේ ගාල්ලේ ඒක හරිය තීරණයක් අපි ගත්තේ. ඒත් පකිස්තාන් වගේ කණ්ඩායමක් සාමාන්‍ය දඟපන්දියන හොඳට පාර දෙන කණ්ඩායමක්. ඉතින් ටැක්ටික්ස් පොඩ්ඩක් කොහොම වෙයිද, මේ තනරිල්ලේ ස්වභාවය කොහොමද කියලා මට දැම්ම කියන්න අමාරුයි. මට මම තම ගාල්ල ගිහින නිසා ඉතින් මට හිතෙනවා ගොඩක් දුරට මම හිතන්නේ පකිස්තාන්මය කණ්ඩායමක් එක වේග පන්දියන දෙන්නෙක් යූස් කරන්න තත්තාවක් තියෙනවා. විශේෂයෙන් අසිත ෆෙනෑන්ඩෝ පන්දියවපු විදියට ඒ වගේම විඩාසන ආසාදනයෙන් පස්සේ අවසාදුන පස්සේ මම දන්න ෆිට්නස් කොහොමද කියලා තිබා. ෆිට්නස් හොඳයි නම් මම හිතන්නේ එයාටත් හොඳ සේගත් තියෙයි. කසුන්ඩාට නිසා අසිත ෆෙනෑන්ඩෝ දෙන්නම සෙල්ලම් කළා. ප්‍රභාජ්ජය සූර්ය සහ රමේෂ් පෙන්ඩිත් එක පන්දියවන හතරක් සෙල්ලම් කරන්න පුළුවන්. නැත්නම් සිලෙක්ෂන් කමිටු තීරණොත් එම තාමත් වෙනි මෙබෙඩි තන්නේල්ලක් තියෙන්නේ මේ පකිස්තානත් සමග ස්පිනර් තුනක් සෙල්ලම් කරන්න ඕනේ කියලා. මම හිතන්නේ ගොඩක් දුර කසුන් රාජින් සෙල්ලම් කරලා ස්පිනර් තුනක් සෙල්ලම් කරයි, තුන්වෙනි ස්පිනර් ගොඩක් දුර මහේස් තීක්ෂ සෙල්ලම් කරයි කියලා මම හිතනවා. සෙල්ලම් කළා වගේම හොඳට පන්දු යවපු නිසා. ඉතින් ඒ වගේ කම්බිනේෂන්ස් අපිට තියෙනවා පන්දු යවීම පැත්තෙන්, පන්දු පහර දීම පැත්තෙන්. බැටින් ඕඩර් එක බැලුවොත් මම හිතන්නේ ධනංජය ඩිසිල්වා මම හිතන්නේ සුවතර පත්‍ර වෙන නිසා මම හිතන ගොඩක් දුර කණ්ඩායම කෙලිම ඇතුළට එයි. ඔව් ගොඩක් දුරට එන්නේ මට හිතෙන්නේ කෙලිම කමිඳු බෙන්ඩිස් ස්ථානයේ කියලා තමයි මම හිතන්නේ. මම දන්නවා ඒක හරි අසාධාරණයක් අවිදවත් කරන. ඉතින් ඒව තමයි ටෙස්ට් කණ්ඩායමක තිය යුතු දේවල්. කාටරි අවස්ථාවක් හම්බුනම කාටරි ප්‍රශ්නයක් වෙලා එළියට ගියාම ඒ අවස්ථාව උපරිම ප්‍රයෝජනය ගන්න ඕනේ. ඉතින් කමිඳු මෙන්ඩිස් පිටිහරේ යෙදෙන විදිය ගත්තම මේ හරිම ඉම්ප්‍රෙසිව්. ඉතින් සමහරට ඒක වෙන්නත් පුළුවන් තමයි මේ කමිඳු මෙන්ඩිස් එළියට ගිහලා ධනංජය ඩිසිල්ලා නැත්තම් සිලටල්ල හිතනොත් එහෙම නෑ, ඒ දෙන්නම ගහන්න ඕනේ කියලා. මම හිතන්නේ ග්‍රෝෂන් දික්වැල්ලව විශේෂයෙන් අපි ස්පෙෂලිස්ට් විකට් කීපර් තමට එයා වෙලියේ තියලා කමිඳුවත් ගස්සලා ධනංජයවත් ගස්සලා දිනේෂ් චන්දිමාල් විකට් කීප් කරන්නත් පුළුවන්. ඉතින් මේ වගේ ඔප්ෂන්ස් ගොඩාක් තියෙනවා කම්බිනේෂන්ස් හදා ගන්න පුළුවන් විතර. ඉතින් ඒ ඔක්කොම බලපාන්නේ තන්නේල්ලේ ස්වභාවය අනුව, ඒ වගේම ප්ලේයර්ස්ලා ෆෝම් එකේ ඉන්න හැටියට ඒ ඔක්කොම බලපානවා. ඉතින් මම හිතන්නේ දැන් තමයි අපිට අපේ හොඳ සංයුතියක් ඉන්නවා කියලා කියන්න පුළුවන්. ප්ලේසස් වලට ෆයිට් කරන ගොඩක් ක්‍රීඩකයෝ
ඉති වෙන්න ඕනේ මේක තමයි. වෙන්න ඕනේ සිලෙක්ෂන් කමිටියේ ඉන්න කට්ටියට විස්තර දෙයක් වෙන්න ඕනේ ප්ලේයර්ලා හොඳට පර්ෆෝම් කරලා. ඉතින් මේක හොඳ ගතිගුණයක් ඉදිරියට අපේ ලංකා ක්‍රිකට් එකට. අනිවාර්යයෙන්ම ඉතින් අපි බලමු කොයි ආකාරයේ කම්බිනේෂන් එකක් ඊදි කියලා. මොනා කරත් ශ්‍රී ලංකා කණ්ඩායම බලන්නේ මේ තරගාවලියට ගන්න එකල මේ ICC World Test Championship එකේ දැන් අපි තුන්වෙනි ස්ථානයේ ඉන්නේ. මේක අවුරුද්දට ගන්න මේ ජානි තමත් ෆර්විස්. අපි පාකිස්තාන කණ්ඩායම ගැන පොඩ්ඩක් කතා කරොත් බබර් අසම්, මොහමඩ් රිස්වාන්, අසර් අලි, යසීර් ෂාව නැවතත් කණ්ඩායමට එක්කව කරගෙන තිනවා. ඒ වගේම ෂයින් ෂා අෆ්රිඩි කොච්චර ලොකු ත්‍රෙට් එකක් වේද මේ පාකිස්තාන කණ්ඩායම, විශේෂයෙන්ම ඔවුන්ට ආවේනික කන්ඩිෂන්ස් පොඩ්ඩක් ශ්‍රී ලංකාවේ කන්ඩිෂන්ස් පාකිස්තානයේ කන්ඩිෂන්ස් වලට සමානයි පොඩ්ඩක්. කොච්චර ලොකු ත්‍රෙට් එකක් වේද මේ පාකිස්තාන කණ්ඩායම? මයිතන් සෑහන ත්‍රෙට්ටක් වෙයි. ඔය කිව්ව නම් ටික මං හිතන්නේ ලෝක 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 ලෝකයේම පරදු ක්‍රීඩකයෝ. ඉතින් ලෝකයේ හැමතැනම ගිහිලා ප්‍රතිපම් කරපු ක්‍රීඩකයෝ. ඉතින් අපේ අපේ කණ්ඩායමට මං හිතන්නේ පකිස්තාන කියන්නේ ඔස්ට්‍රේලියානු කණ්ඩායමට වඩා අපිට ඩිෆරන්ට් චැලෙන්ජර් දෙයි කියලා මට හිතෙනවා. ඒ වගේම තව නමක් තමයි ඉවා මුල්හක් ආරම්භ පන්දු යවන්න ඕ ඕ පිටියර එතනදීයක් ටිපිකල් ටෙස්ට් ප්ලේයර් ගොඩක් ලොකු වෙලාවක් ගහන මෙස්ස බැට් කරන අසතු ක්‍රීඩකයෙක්. ඉතින් ඒ වගේම හාරිස් රවුෆ් ඉන්න පන්දු යවන්න. ඉතින් මම හිතනවා පකිස්තානයේ විශේෂයෙන් පර්ණ පන්දුවෙන් ඇටැක් වෙයි කියලා හිතනවා මට මේක පන්දු යවන්න. ඒක තුන් අපි දන්නවා කොච්චර හොඳ ස්විං පන්දුව මේ පන්දු යවීමට කොච්චර මේ ඒගොල්ලන් දක්ෂයිද කියලා. ඉතින් චායින් ෂා, ෆ්‍රීඩි, අසල් අලි, හාරිස් රවුෆ් වගේ සැහැණ ගොඩක් පකිස්තාන කණ්ඩායමෙන් සේවයක් කරපු ක්‍රීඩකයෝ. ඉතින් ඔස්ට්‍රේලියා කණ්ඩායමට වඩා පකිස්තාන් කණ්ඩායම අපිට ඩිෆරන්ට් චැලෙන්ජ් එකක් දෙයි කියලා අනිවාර්යෙන් කිය හැකියි. ඒ වගේම සබ් කොන්ටිනන්ට් වුණත් මේ කන්ඩිෂන්ස් ගොඩක් දුරු නිසා ඔස්ට්‍රේලියානු කණ්ඩායමට වඩා මම හිතන්නේ ඔවුන් ත්‍රෙට් එකක් වෙයි කියලා මට නිකන් මගේ ගට් ෆීලිං එක කියනවා. අනිවාර්යෙන්ම ඉතින් හොඳ තරගාවලියක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. බොහොම ස්තුති පර්විස් අදත් අපිත් එක්ක එක් වුණාට. අපි බලමු මේ බලමු ටෙස්ට් තරණිය කොහොමද ශ්‍රී ලංකාව සෙල්ලංකානි කියලා පාකිස්තානයත් එක්ක අපි ඒ විස්තර ගේන්න බලාපොරොත්තු වෙන ඔබත් එක්ක ඉදිරියේදී. ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලිය ජූලි මාසේ 16 වෙනිදා ගාලේදී ආරම්භ වෙනවා. ඉතින් රැඳී ඉන්න ද පපරි.com එක අපි මූස් ක්ලෝතින් එක ද පර්ෆෙක්ට් ෆිට් එකතු වෙලා අපි මේ තරඟාවලිය විස්තරත් කියන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් රැඳී ඉන්න ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය ද පපරි.com.